අපි හැමෝම මේ වෙනකොට ලැප්ටොප් එකක් යූස් කරනවා එහෙම නැත්නම් PC එකක් යූස් කරනවා. හැබැයි මේ වෙනකොට ගොඩක් දෙනෙක් යූස් කරන්නේ ලැප්ටොප් මොකද පෝටබිලිටි කියන දේ තියෙන හින්දා ගොඩක් වෙලාවට අපි හැමෝම යූස් කරන්නේ ලැප්ටොප් එකක්. ඉතින් පර්සනලි මමත් මේ PC එකට අමතරව ලැප්ටොප් එකක් යූස් කරනවා. ඔයාලට පේනවා ඒක පිටිපස්සේ. ඉතින් මේ ලැප්ටොප් එකේ රිවිව් එකත් ඒ වගේම මේ ලැප්ටොප් එක හා සම්බන්ධ ගොඩක් දේවල් මම මේ වෙනකොට YouTube එකේ කන්ටෙන්ට් එකක් විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් මේ වෙනකොට ලැප්ටොප් එක පාවිච්චි කරන ගොඩක් දෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි ලැප්ටොප් එකේ බැටරිය එක චාර්ජර් එකට ගහගෙන පාවිච්චි කිරීම ඒ වගේම ලැප්ටොප් එක හීට් වීම. ඉතින් මෙන්න මේ ප්‍රශ්න තුන නම් අනිවාර්යයෙන්ම ඔයත් ලැප්ටොප් එකක් යූස් කරනවා නම් ඔයාටත් ඇවිල්ලා ඇති. ඉතින් මෙන්න මේ දේවල් සම්බන්ධයෙන් මම අන්තර්ජාලයේ හොයාගත්තු දේවල් සහ මගේ එක්ස්පීරියන්ස් එක්ක ඇයි මේ දේවල් වෙන්නේ කියන දේ ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මම හිතනවා ඔයත් ලැප්ටොප් එකක් යූස් කරන කෙනෙක් නම් මේ කන්ටෙන්ට් එක ඔයාට අනිවාර්යයෙන්ම ගොඩක් වැදගත් වෙයි. මොකද ඔයාලා සමහර වෙලාවල් වලට ඇත්ත කියලා හිතාගෙන ඉන්න දේවල් මේ වීඩියෝ එක බැලුවට පස්සේ මිත්‍යාවන් බවට පත් වෙනවා. තාමත් මාස්ටර් එක්ක subscribe කරන්නේ නැතුව නම් මේ වීඩියෝ එක බලන්නේ අනිවාර්යයෙන් පහල තියෙන subscribe button එක click කරන්න. click කරලා ඊට එහා පැත්තේ තියෙන notification bell icon එක click කරලා තියාගත්තොත් මම මේ වගේ දාන videos ඉක්මනටම ඔයාලා ගාවටම notification app විදිහටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙනම් වැඩි කතා බහ නැතුව laptop එකක් ඔයත් use කරනවා නම් like එකක් දාගෙන ඔයාගේ laptop එකක් use කරන යාළුවට පේන්න මේක share කරගෙන අපිම video එකට ගිහිල්ලා බලමු මොනවද මේ laptop සම්බන්ධ ඔයාලට තියෙන දැවෙන ප්‍රශ්න කියලා. මේ වෙනකොට ඔයාලා ලැප්ටොප් එකක් යූස් කරනවා නම් ගොඩක් වෙලාවට ගොඩක් දිනක් යූස් කරන්නේ අපි සාමාන්‍යයෙන් අපේ එදිනෙදා වැඩ කටයුතු කරගන්න සහ ඔෆිස් එකේ වැඩ කටයුතු කරගන්න අවශ්‍ය කරන ෆීචර්ස් තියෙන ලැප් එකක්. ඒ වගේම කලාතුරකින් සහ සාමාන්‍යයෙන් 20% වගේ ප්‍රතිශතයක් ගත්තාම ඒ වගේ කට්ටියක් සාමාන්‍යයෙන් ගේමින් ලැප්ටොප් එකක්. එහෙම නැත්නම් ගේමින් ලැප්ටොප් කියන කැටගරි එකේ ලැප්ටොප් එකක් ටික හයි පර්ෆෝමන්ස් ලැප්ටොප් එකක් යූස් කරනවා. ඉතින් මම මේ කතා කරන දේවල් ටික සමහර වෙලාවට මේ දෙගොල්ලන්ටම පොදු වෙන්නත් ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් මේක ගේමින් ලැප්ටොප් වලට විතරක් ස්පෙෂල් වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම හෝම් ඔෆිස් ලැප් වලට විතරක් ස්පෙસિෆයි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ස්පෙસિෆයි වෙනකොට මම ඒක ඔයාලට කියනවා. ඒ හින්දා දැනට මම පොදු දේවල් ටික ඔයාලට කියාගෙන යන්නම්. සාමාන්‍ය ලැප්ටොප් එකක් ගත්තාම ගොඩක් දෙනෙක් හිතනවා මේක චාර්ජර් එකට ගහගෙන වැඩ කරන්න හොඳ නැහැ කියලා. ඒ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්. ඉතින් මාත් එක කීප දිනකම මේක ගැන තර්ක කරලා තියෙනවා. හැබැයි මම නම් හිතන්නේ ගොඩක් වෙලාවට ලැප්ටොප් එකක ෆුල් පර්ෆෝමන්ස් ගන්න පුළුවන් වෙන්නේ ලැප්ටොප් එක පවර් එකෙන් වැඩ කරන වෙලාවට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලැප්ටොප් එකක බැටරි එකක් ගොඩක් වෙලාවට UPS එකක් වගේ තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ පවර් එක කට් වුණාට පස්සේ ගොඩක් වෙලාවට ලැප්ටොප් එක ෂට් ඩවුන් වෙන්නේ නැතුව දිගටම වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙන විදිහට වැඩ කරන තමයි ලැප්ටොප් එකේ බැටරි එක මේ වෙනකොට නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් ලැප්ටොප් බ්‍රෑන්ඩ්ස් ඒගොල්ලන්ගේ බැටරි එක ඉස්සරහට දාලා ඒගොල්ලන්ගේ මාකටිං කැම්පේන් කරාට ගොඩක් වෙලාවට ලැප්ටොප් එකේ ෆුල් පර්ෆෝමන්ස් ගන්න අමාරුයි මේ ලැප්ටොප් එකේ තියෙන බැටරි එකත් එක්ක. ඉතින් මට නම් පර්සනලි මම මේ පාවිච්චි කරන MSI ලැප්ටොප් එකේ පවර් එක කට් වෙච්ච ගමන් ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් වල ඉඳන් හැමදේම ගොඩක් වෙලාවට 150කින් අඩු වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට ලැප්ටොප් එකක් නිර්මාණය කරලා තියෙන්නේ අපිට පවර් එකට ගහගෙන වැඩ කරන්න. ඒ වගේම අවශ්‍ය වෙලාවකදී පුංචි පුංචි වැඩ සඳහා අපිට ප්ලග් එකකින් ගලවලා අරගෙන ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට හැම ලැප්ටොප් එකකම තියෙනවා එක්ස්ට්‍රීම් පර්ෆෝමන්ස්, ඒ වගේම බැටරි සේවර්, සයිලන්ට් මූඩ් මේ වගේ මූඩ්ස් ගණනාවක් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට බැටරි සේවර් කියන මූඩ් එකට ඔයාලා දාලා ලැප්ටොප් එකක් යූස් කරනවා නම් ඔයාලට බැටරි එක සාමාන්‍යයෙන් පැය 6-7ක් වුණත් වැඩ කරන්න හැකියාව තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට වෙන්නේ ඔයාලගේ කීබෝඩ්ස් වල තියෙනවා නම් ලයිට්ස් වගේ දේවල් ඒව දේවල් ඕෆ් කරලා, ඒ වගේම ඔයාලගේ මොන හරි බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇප්ස් මොන හරි රන් වෙනවා නම් ඒ දේවල් ඕෆ් කරලා මේකට අවශ්‍ය දේට විතරක් ફોකස් කරලා පවර් එක දීලා ඒ අදාළ වැඩ කටයුතු කරගෙන යන විදිහට තමයි මේ බැටරි සේව වගේ මූඩ් එකක් ඩෙවලොප් කරලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලා ගොඩක් වෙලාවට හිතාගෙන ඉන්නවා නම් ලැප්ටොප් එකක් යූස් කරන්න ඕනේ පවර් එකකට ගහගෙන නෙමෙයි ලැප්ටොප් එකේ බැටරි එකෙන් කියලා, ඒ දේ සම්පූර්ණයෙන්ම වැරදි. පුළුවන් නම් හැමතිස්සෙම ඔයාලගේ ලැප්ටොප් එක පවර් එකට ගහගෙන වැඩ කරන්න උත්සාහ කරන්න. මොකද එහෙම වුණොත් එහෙම ඔයාලගේ ලැප් එකේ ෆුල් පර්ෆෝමන්ස් ඔයාලට ලබා ගන්න හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට ඔයාලගේ පර්ෆෝමන්ස් කට් ඔෆ් වෙනවා ඔයාලා බැටරි එකෙන් විතරක් වැඩ කරනවා නම්. ඉතින් ඒ හින්දා පුළුවන් හැම වෙලාවෙම ලැප්ටොප් එක ඔයාලගේ පවර් ඇඩැප්ටර් එකට ගහලා, එහෙමත් නැත්නම් අපි කියන කරන්ට් එකට ප්ලග් කරලා වැඩ කරන්න උත්සාහ කරන්න කියලා. කරන්ට් එකට ගහගෙන වැඩ කරනකොට බැටරි එක සවුත් වෙනවා කියන කතාව සම්පූර්ණයෙන්ම මිත්‍යාවක්. එහෙම වෙන්නේ නැහැ. මේවා ඉතාමත් තාක්ෂණයෙන් ඉහළ ලැප්ටොප්ස් මේ වෙනකොට නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒ දේ ඒ හින්දා ඔළුවේ තියාගෙන ඉන්න එපා. පුළුවන් තරම් හැමතිස්සෙම ලැප්ටොප් එක පවර් එකට ප්ලග් කරගෙන වැඩ කරන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලගේ බැටරි එකේ ලයිෆ් එකත් ගොඩක් වෙලාවට ඉතුරු කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේ
වගේම ලැප්ටොප් එකක බැටරි එක 130කට වැඩිය අඩු වෙගෙන එනවා නම් ඒ ලැප්ටොප් එක ෂට් ඩවුන් කරලා දාන්න. මොකද ගොඩක් වෙලාවට බැටරි එකක් 130ට වැඩිය අඩු වෙලා ගොඩාක් දුරට 101ට 2කට වෙනකන් ඩ්‍රේන් වුණොත් එහෙම මේ බැටරි එකේ ලයිෆ් සර්කල්ස් ප්‍රමාණය අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා පුළුවන් හැම වෙලාවකම 130න් උඩ බැටරි ප්‍රසන්ටේජ් එක තියාගන්න උත්සාහ කරන්න. ඉතින් සමහර වෙලාවට මේ දවස්වල තියෙන පවර් කට් එකත් එක්ක මටත් සිද්ධ වෙනවා ලැප්ටොප් එකේ බැටරි එකෙන් වැඩ කරන්න. එතකොට මම නම් කරන්නේ ගොඩක් වෙලාවට 150ට විතර ලැප්ටොප් එකේ බැටරි එක ඩ්‍රේන් වෙගෙන එනකොට මම ලැප්ටොප් එක ෂට් ඩවුන් කරලා දානවා. මොකද මම නම් ගොඩක් වෙලාවට 150ට වැඩිය අඩු වෙන්න දෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් කියලා තියෙන ජෙනරල් රේන්ජ් එක තමයි සාමාන්‍යයෙන් 130කට වැඩිය අඩු වෙන්න දෙන්නේ එපා කියන රේන්ජ් එක. ඉතින් ඒ හින්දා ඒකත් ඔළුවේ තියාගන්න. ඒ වගේම පුළුවන් තරම් ලැප්ටොප් එක බැටරි එකෙන් දුවන්නේ නැතුව පවර් එකට ගහලා දුවන්න උත්සාහ කරන්න. ඉතින් මේ දේ තමයි පළවෙනියටම ඔයාලා ලැප්ටොප් පිළිබඳව තියෙන ප්‍රශ්නේ සහ ලැප්ටොප් වල දැවෙන මිත්‍යාවක් විදිහට අපි සලකන්නේ. ඒ වගේම තමයි ඊළඟ දේ තමයි ලැප්ටොප් එක හීට් වීම. ලැප්ටොප් එකක් ගොඩක් වෙලාවට ඔන් කරපු ගමන් එයාලා ඒගොල්ලන්ගේ ෆෑන්ස් උපරිම ප්‍රමාණයෙන් කරකවනවා. ඒ කියන්නේ උපරිම RPM එකක් දක්වා ඒගොල්ලෝ යනවා. ඒ කියන්නේ මටත් ඒ පර්සනලි ඒ අත්දැකීම වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් වෙලාවට ඔයාලගේ ලැප්ටොප් එක මොකක් හරි අප්ඩේට් එකකට රෙඩි වෙනකොට, ඒ කියන්නේ ඔයාලා ඊළඟට ෂට් ඩවුන් කරන ෂට් ඩවුන් කිරීමේදී ඔයාලගේ ලැප්ටොප් එක අප්ඩේට් වෙලා නම් ෂට් ඩවුන් වෙන්න රෙඩි වෙන්නේ, ගොඩක් වෙලාවට ලැප්ටොප් එකේ හීට් එක අප් වෙන්න තියෙන chance එක වැඩි. මොකද මට මේක වෙලා තියෙන නිසා. යම්කිසි ආකාරයක මගේ Windows 11 මේ වෙනකොට මම පාවිච්චි කරන ලැප්ටොප් එකේ ඔපරේටින් සිස්ටම් එක වෙන්නේ Windows 11 වල. ඔයාලා දන්නවා හැම තිස්සෙම ගොඩක් වෙලාවට අප්ඩේට්ස් එනවා. ඒගොල්ලන්ගේ security patches එනවා. ඒ වගේ මොකක් හරි දෙයක් improve කරලා අප්ඩේට් එකක් එනවා. මේ වගේ දේවල් වුණාම මට යටින් පෙන්වනවා මේක restart now කියලා. එතකොට මේ restart now කියන icon එක visible වෙච්ච වෙලාව ඉඳන් ගොඩක් වෙලාවට මේ ලැප් එක ready වෙන්නේ ඊළඟට මම shutdown කරන time එකේදී මේක update කරලා නැවත restart කරන්න. එතකොට මෙන්න මේ වගේ update එකක් queue එක තියෙනකොට ඔයාලගේ ලැප් එකේ processing power එක සමහර වෙලාවට වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එන්න එහෙම වුණාට පස්සේ ගොඩක් වෙලාවට processor එක heat වෙන හින්දා ඔයාලගේ fans ගොඩක් වෙලාවට වැඩ කරන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලගේ ලැප් එක heat වෙනවා නම් නිතරම heat වෙනවා නම් නිතරම fans ගොඩක් high-ෙන් කරගෙනවා නම් ඔයාලා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඔයාලගේ ලැප් එකට මොකක් හරි update එකක් එනවද, එහෙමත් නැත්නම් update එකක් ඇවිල්ලා තියෙනවද, ඒ update එක queue එකකද තියෙන්නේ, ඒක update කරගන්න පුළුවන්ද, මේ දේවල් ටික පොඩ්ඩක් හොයලා බලන්න. ඒ වගේම ඔයාලගේ startup එකේ ගොඩක් heavy apps run වෙනවා නම්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට task manager වලට ගියාට පස්සේ බලන්න පුළුවන් මොනවද සාමාන්‍යයෙන් ලැප් එකක් on වෙච්ච ගමන් run වෙන apps කියලා. මෙන්න මේ වගේ apps ගොඩක් වෙලාවට ගොඩක් heavy apps නම් මේ apps වලට startup එකේ ඉඳන්ම ගොඩක් ලොකු processing power එකක් අවශ්‍ය වෙනවා. එන්න එතකොටත් processor එක ගොඩක් heat වෙන හින්දා මේ laptop එක ගොඩක් වෙලාවට උපරිම RPM එක දක්වා ගිහිල්ලා ඉතාමත් වැඩි cool එකක් මේ processor එකට ලබා දෙන්න උත්සාහ කරනවා. එතකොටත් අපිට ලැප් එක heat වෙනවා වගේ දේවල් බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් ඔයාලා සාමාන්‍යයෙන් Premiere Pro, එතකොට 3D Max, Photoshop, Illustrator නම් ගොඩක් වෙලාවට රත් වෙන අඩුයි. හැබැයි මෙන්න මේ වගේ ටිකක් heavy apps run කරනකොට ඔයාලගේ ලැප් එකේ උඩ හරිය keyboard එකෙන් උඩ හරිය සහ processor එක පිහිටලා තියෙන හරිය ගොඩක් වෙලාවට heat වෙන්න ඉඩ තියෙනවා. හැම laptop එකකම වගේ processor එක පිහිටලා තියෙන keyboard එකට පොඩ්ඩක් උඩින්. එන්න එතකොට එන්නේ ඒ හරිය රත් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද heavy app එකක් run වෙනකොට ඒකට අවශ්‍ය කරන processing power එක, GPU power එක ලැප් එක විසින් සපයන්න ඕනේ. එතකොට ඒ performance ඒ අදාළ වැඩේට සපයනකොට මේක ටිකක් රත් වෙනවා. ඉතින් ඒ වෙනකොට fans ගොඩක් වෙලාවට උපරිම RPM එකෙන් වැඩි කරලා ඒකේ heat එක අඩු කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. ඒ දෙයට බය වෙන්න එපා. ඒ වගේම ගොඩක් වෙලාවට ඔයාලගේ ලැප්ටොප් එක ඕවර්හීට් වෙනවා නම් ඔයාලා ලැප්ටොප් එක තියලා තියෙන සර්ෆේස් එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න. මේකට අදාළ කරන එයා හෝල්ස් වගේ දේවල් වැහිලා තියෙනවා නම්, ඒ කියන්නේ එයා ඉන්ටේක් එක ගන්න හෝල්ස් වගේ දේවල් වැහිලා තියෙනවා නම් ඔයාලගේ ලැප්ටොප් එක ගොඩක් වෙලාවට රත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔයාලා ලැප් එක ඇඳ උඩ වගේ යූස් කරනවා නම් එහෙම යූස් කරන්න එපා. කොහොමත් පැතලි සර්ෆේස් එකක යූස් කරන්න, මේ වගේ ටේබල් එකක යූස් කරනවා නම් ගොඩක්ම හොඳයි. ඒ කියන්නේ ඔයාලගේ තියෙන ඕනම ටේබල් එකක් යූස් කරන්න පුළුවන් ඒකට. ඒ වගේම ඔයාලට එහෙමත් හීට් වෙනවා කියලා තේරෙනවා නම් අනිවාර්යයෙන්ම කූලින් පෑඩ් එකක් යූස් කරන්න. මොකද කූලින් පෑඩ් එකකින් ඔයාලගේ ලැප් එකට අදාළ කරන එයා එක, එහෙමත් නැත්නම් cool AI එක ඒ pad එක හරහා ඔයාලගේ laptop එකට ලබා දෙනවා. එතකොට මේකේ තියෙන heat එක අපිට අඩු කරගන්න හැකියාව තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට laptop නිෂ්පාදනය කරන්නේ ඒකේ generate වෙන heat එක ඒක විසින්ම නිවා ගන්න පුළුවන් වෙන විදිහට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන motors, එහෙමත් නැත්නම් fans වගේ දේවල් ඒකට අදාළ කරන RPM එකෙන් කැරකිලා ඒකේ cool එක එළියට ඇදලා දාන්න පුළුවන් විදිහට තමයි මේ වෙනකොට නිෂ්පාදනය වෙන්නේ. හැබැයි එහෙමත් අවස්ථාවකෙත් තමයි මම මේ කියපු தත්ත්වය උදා වෙන්නේ. ඉතින් ඒ හින්දා ගොඩක් වෙලාවට ඔයාලගේ laptop එක heat වෙනවා නම් ඔයාලා තියලා තියෙන surface එක මොන වගේ සර්ෆේස් එකක්ද කියලා බලන්න. ඒ වගේම ඔයාලා මොකක් හරි ඉටි රෙද්දක් වගේ දෙයක් උඩ තියලා තියෙනවා නම් මේකේ ගොඩක් වෙලාවට උපරිම RPM එකෙන් වැඩි කරනකොට මේකේ එයා ඉන්ටේක් එක ගොඩක් වැඩි වෙනවා. එතකොට ඒ එයා ඉන්ටේක් එක ගන්න තියෙන හෝල්ස් ටික මේ
ඉටරෙද්දෙන් ගිහිල්ලා මෙහෙම වැහුණට පස්සේ ඒකට එයා එක ඉන්ටේක් කරගන්න හරි අමාරුයි. එතකොට ඒකත් බලපානවා ඔයාලගේ ලැප් එක ගොඩක් වෙලාවට හීට් වෙන. ඉතින් ඒ හින්දා මෙන්න මේ දේවල් ටික පොඩ්ඩක් සලකා බලන්න, මේ දේවල් ටික පොඩ්ඩක් හොයලා බලන්න. එහෙම වුණොත් එහෙම ඔයාලගේ ලැප් එකත් හීට් වෙන්නේ නැති වෙන විදිහට ගොඩක් ආරක්ෂාකාරීව යූස් කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ හින්දා ලැප්ටොප් හීටින් ඉෂුව එක මෙන්න මේ වගේ දේවල් හින්දා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලගේ ලැප් එක මේ කිසිම දෙයක් හින්දා හීට් වෙන්නේ නැතුව නිකන් ඔහේ රත් වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඔයාලගේ ලැප්ටොප් එක ගත්ත තැනට, එහෙමත් නැත්නම් සර්විස් කරන තැනකට දීලා අනිවාර්යයෙන් මේක චෙක් කරවන්න වෙනවා. මොකද ලැප්ටොප් එක අරගෙන සාමාන්‍යයෙන් අවුරුදු දෙකකින් තුනකින් අනිවාර්යයෙන්ම සර්විස් එකකට දාන්න ඕනේ. එතකොට ඒ අදාළ කරන තර්මල් පේස්ට් වගේ දේවල්, එතකොට ෆෑන්ස් වල දූවිලි බෙන්දලා තියෙනවද, ෆෑන්ස් හරියට වැඩ කරනවද, මේ හැම දෙයක්ම අපිට චෙක් කරගන්න හැකියාව තියෙනවා. එතකොට ඒකත් අනිවාර්යයෙන් මතක තියාගන්න. ලැප්ටොප් එකක් හීට් වෙනවා නම් තියලා තියෙන සර්ෆේස් එක, බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන ඇප්ස්, ඒ වගේම ඔයාලගේ අප්ඩේට් එකක් මොකක් හරි කිව්ව එකක තියෙනවද, මේ හැම දෙයක් ගැනම අනිවාර්යයෙන්ම සලකා බලන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලගේ ලැප්ටොප් එකේ හීටින් ඉෂුව එකට මේ වගේ මේ ප්‍රශ්න අතරින් මොකද්ද මූලික වුනේ, අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා ඒකත් කියන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා සර්විස් එකකට දාලා ඔයාලට මොකක් හරි අප්ඩේට් එකක් දුන්නද, ලැප්ටොප් එක වගේ හීට් වෙන එකට හේතුව කිව්වද, ඒ දේත් අනිවාර්යයෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මොකද මේ වීඩියෝ එක බලන හැමෝටම එතකොට ඔයාගේ කමෙන්ට් එක ගොඩක් උදව් වෙනවා එයාලගේ ලැප්ටොප් එකේ හීටින් ඉෂුව එක මගහරවා ගන්න. ඒ වගේම තවත් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් හෝම් ඔෆිස් යූස් වලට ගන්න ලැප්ටොප් වල ගේම්ස් ප්ලේ කරාට කමක් නැද්ද. ඉතින් ඇත්තටම මම නම් කියන්නේ ඔයාලට ගේම්ස් ප්ලේ කරන්න අවශ්‍ය නම් ලැප්ටොප් එකක ඔයාලා අනිවාර්යයෙන්ම ගේමින් ලැප්ටොප් එකකට යන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් ගේමින් ලැප්ටොප් එකක තියෙන chance එක තමයි ඔයාලා ප්ලේ කරන ඕනම ගේම් එකකට comfortable වෙන විදිහට මේගොල්ලෝ hardware සහ software මේ වෙනකොට නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඒවට අදාළ කරන drivers, ඒ වගේ මේකට අදාළ කරන hardwares හැම දෙයක්ම ඒ ගේමින් ලැප්ටොප් එකක තියෙනවා. හැබැයි ඔයාලා සාමාන්‍යයෙන් home office use වලට ගන්න ලැප්ටොප් එකක ඔයාලා ගොඩක් වෙලාවට games වගේ දේවල් ප්ලේ කරනවා නම් ඒ ලැප්ටොප් එකේ ආයු කාලය ගොඩක් දුරට අඩු වෙනවා. ඒ හින්දා ඒ ගේම්ස් විතරක් ගහවට කමක් නැද්ද කියලා අහන්න එපා. සාමාන්‍යයෙන් ඒ ගේමුත් පුළුවන් නම් ඒ ගේම්ස් ප්ලේ කරන එක ගොඩාක් වෙලාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ටිකක් හෙවි ගේම්ස් GTA 5 ඒ වගේම Far Cry වගේ ගේම්ස් රන් කරන්න යනකොට ඒකේ රන් කරන්න බැහැ. ඉතින් එතකොට ඒ වගේ ගේම්ස් ප්ලේ කරද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න හෝම් ඔෆිස් ලැප් එකේක ඒ වගේ දේවල් කරන්න යන්න එපා. එහෙම වුණොත් එහෙම ලැප් එක පාවිච්චි කරන්න තියෙන ආයු කාලය ගොඩක් වෙලාවට අඩු වෙනවා. ඉතින් ඒ වගේම තවත් කීප දෙනෙක් මට කියන ප්‍රශ්නයක් තමයි මගේ ලැප්ටොප් එකේ ආවේ HDD එකක්. හැබැයි මම shop එකකට දීලා SSD එකක් NVMe එකක් ගහගත්තා. හැබැයි ලැප්ටොප් එක ස්පීඩ් අප් වෙලා නැහැනේ. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මට ඒ වගේ ප්‍රශ්නයක් මේ වෙනකොට ලැප්ටොප් එකක් මගේ යාළුවෙක්ගේ ලැප්ටොප් එක මට ගෙනල්ලා දුන්න, මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න. එතකොට මම බලනකොට මට හොයාගෙන යනකොට බලා ගන්න පුළුවන් උනේ ඒ දීපු shop එකෙන් ඒ ලැප්ටොප් එකේ අයිතිකාරයාට NVMe එකක් ගහලා දීලා. හැබැයි Windows ෆයිල් ටිකේ NVMe එකට ට්‍රාන්ස්ෆර් කරලා නැහැ. ඉතින් මේ ප්‍රශ්න වෙනකොට ඒ Windows operating system එක දුවන්නේ HDD එක උඩමයි. එතකොට ඒක ගොඩාක් speed hard එකක් නෙමෙයිනේ. NVMe එකට ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ තමයි මේක speed up වෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලත් NVMe එකක් ගහලා නිකන් ඉන්න එපා. ඒ අදාළ Windows ෆයිල් ටිකේ NVMe එකට ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් අලුතෙන් Windows ඒ NVMe හાર્ඩ් එකට ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඉතින් මේ ප්‍රශ්නේත් ගොඩක් නොදන්න කට්ටියට වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ඒකත් බලන්න. ගොඩක් වෙලාවට ලැප්ටොප් එක ගිහිල්ලා දුන්නාට පස්සේ NVMe එකක් ගහලා දෙන්න කියලා ඒ shop එකේ එක්කෙනා ඔයාලට NVMe එකක් ගහලා දෙයි. හැබැයි ඒකට Windows ඉන්ස්ටෝල් කරන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඒකත් පොඩ්ඩක් බලන්න. මොකද ඒ වගේ හાર્ඩ් එකක් ගැහපු පළියට මේක ස්පීඩ් අප් වෙන්නේ නැහැ. ඒකට ඔපරේටින් සිස්ටම් එක දැම්මොත් තමයි මේ ප්‍රශ්න විසඳෙන්නේ. ඒ වගේම ඒ සිස්ටම් එක ස්පීඩ් අප් වෙන්නේ. ඉතින් ඒ දේවලුත් බලන්න. ඒ වගේම ඔයාලගේ ලැප්ටොප් එකේ චාර්ජ් ප්‍රශ්නෙට උත්තරේම් හම්බුණා කියලා මම හිතනවා. ඒ වගේම බැටරි ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා කියලා හිතනවා. ඒ වගේම හීටින් ඉෂුස් වලට උත්තරේ හම්බුණා කියලා මම හිතනවා. ඉතින් මීට අමතරව ඔයාලගේ ලැප් එක තවදුරටත් හීට් වෙනවද, එහෙමත් නැත්නම් තව මොනවා හරි ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද, මේ වගේ දේවල් ගැන අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එක නිර්මාණය කරනකොට ඔයාලගේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන විදිහට වීඩියෝ එකක් නිර්මාණය කරන්න මම හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ හින්දා ඔයාලා මේ වෙනකොට ලැප්ටොප් එකක් යූස් කරනවා නම් ඒ ලැප්ටොප් එකේ මේ වෙනකොට ඇවිල්ලා තියෙන ඉෂුස් මොනවද, ප්‍රශ්න ගැටලු මොනවද, මේ මම අද කතා කරපු දේවල් අතරින් මොන වගේ ප්‍රශ්නයක්ද ඔයාලට ඇවිල්ලා තියෙන්නේ, මේ හැම දෙයක්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක මෙච්චර වෙලා ඔයාලා බැලුවේ මාස්ටර් ටෙක්ව සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැතුව නම් අනිවාර්යයෙන්ම පහල තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කළා ඊට
ඇතෙන්තිය නොටිකේෂන් බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගත්තොත් මම මේ වගේ දාන වීඩියෝස් ඉක්මනටම ඔයාලා ගාවටම නොටිෆිකේෂන් එකක් විදිහටම ගෙන්න ගන්න හැකියාව තියෙනවා. එහෙනම් ඔයාලට තියෙන ප්‍රශ්න ගැටළු අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලා පාවිච්චි කරන ලැප්ටොප් එකේ වර්ගයේ ඒකට ආපු ප්‍රශ්න ඒ දේවලුත් පහලින් කමෙන්ට් කරන්න. ඊළඟ වීඩියෝ එකෙන් මේ හැම ප්‍රශ්නකටම ආයෙ පාරක් මම උත්තර දෙනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.